සුපුරුදු විදිහට අදත් කෙමිස්ට්‍රි වල ලස්සන වැදගත් ප්‍රශ්නයක් අරගෙන ආවා අපේ ළමයි එක්ක සාකච්ඡා කරන්න මම මුලින්ම මගේ ප්‍රශ්නය ලියලා ඉන්නම් ළමයි මම අද අහන්නේ ඔයාලගෙන් මම අයිනික සංයෝග ටිකක් දෙනවා මෙන්න මේ වගේ ඔයාලා ඒකේ ඒ වගේ අයිනික ලක්ෂණ අඩු එක ඉඳලා අයිනික ලක්ෂණ වැඩි එක දක්වා මේ ටික පළගස්වන්න ඕනේ මේ සංයෝග ටික අයිනික ලක්ෂණ අඩු එකේ ඉඳලා වැඩි එක දක්වා පළගස්වන්න තමයි අද තියෙන ප්‍රශ්නය හොඳයි ළමයි මම මේ අයිනික සංයෝග දිහා බැලුවම මේ වගේ තව ප්‍රශ්න ටිකක් ඉදිරියට දෙනවා මොකද මෙන්න මේ ප්‍රශ්නේ දිහා බැලුවම ඔයාලට පැහැදිලිව පේනවා මේ හැම එකකම ළමයි ධන අයනය සමානයි මේ හැම එකක්ම හැදිලා තියෙන ළමයි සෝඩියම් ධන අයනය මෙතන සෝඩියම් ධන අයනය හැමෝගෙම ළමයි ධන අයනය සමානයි එතකොට වෙනසකට තියෙන්නේ ඍණ අයනය දැන් බලන්නකෝ මෙතන ඉන්න ළමයි F ඍණ එක මෙතන තියෙනවා CR ඍණ එක BR ඍණ එක I ඍණ එක මතකනේ 17 කාණ්ඩේ ඍණ අයන ටික නේද මෙයාලා 17 කාණ්ඩේ ඍණ අයන සාමාන්‍යයෙන් මේ ඍණ අයනවල වලට පේන තියෙන වෙනස මොකද්ද ආරෝපණය සමානයි හැමෝගෙම ආරෝපණ වෙනසක් නැහැ වෙනසක් තියෙනවා නම් තියෙන්නේ මේ ඍණ අයනවල array මොකේද ඍණ අයනේ array ළමයි මට කියන්නකෝ දකුණු පැත්තට යද්දී මේ ඍණ අයනේ array එකක් වෙයිද මේ ඍණ අය නැත්නම් n අයනේ ඍණ අයනේ array මොනවා වෙයිද මේ අපි දන්නවා ළමයි 17 කාණ්ඩේ f මයිනස් 5 පහලින් නේද cr මයිනස් ඉන්නේ ඊට පහලින් නේද br මයිනස් ඉන්නේ ඊට පහලින් i මයිනස් ඉන්නේ කාණ්ඩේ පහලට යද්දී array වැඩි වෙනවා නේද array වැඩි වෙනවා ඒ කියන්නේ අද පැත්තට යද්දී array වැඩි වෙනවා array වැඩි වෙනවා ළමයි මතක තියාගන්න ඍණ අයනය ලොකු වෙන්න ලොකු වෙන්න ලොකු වෙන්න array වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න විකෘති වීමේ හැකියාව වැඩි අපි කියනවා ද්‍රවණශීලීතාවයට ලක්වීමේ හැකියාව වැඩි. එතකොට මෙයාට වඩා මෙයාගේ ද්‍රවණශීලීතාවය වැඩි, මෙයාට වඩා මෙයාගේ වැඩි, මෙයාට වඩා මෙයාගේ වැඩි. ඒක මතක තියාගන්න ඕනේ. ඍණ අයනේ ලොකු වෙන ළමයි ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා. එහෙනම් දකුණු පැත්තට මට ලියන්න පුළුවන් ඍණ අයනේ මොකද වැඩි වෙන්නේ? array වැඩි නිසා ඍණ අයනේ ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා. ඔන්න ඍණ අයනේ ද්‍රවණශීලීතාවය වැඩි වෙයි. තමයි ද්‍රවණශීලීතාවය කියන්නේ මෙහෙම එකක්. අර ධන අයනය මගින් ඍණ අයනේ ඉලෙක්ට්‍රෝන බලාව මේ පැත්තට අදිනවනේ. ඒකට අපි කියනවානේ ධන අයනේ ද්‍රවීකාරක බලය නැත්නම් ද්‍රවීකරණ බලය කියලා. ධන අයනේ මගින් ඍණ අයනේ ඉලෙක්ට්‍රෝන බලාව අදිනවනේ. ආ එතකොට ඍණ අයනේට මොකද වෙන්නේ? ළමයි මේ ඍණ අයනේ ඉලෙක්ට්‍රෝන බලාව අර පැත්තට ගියාම මෙයාට බෝලයක් විතර ඉන්න පුළන්ද? බෑ. මෙයාට බෝලයක් විතර ඉන්න බෑ. මෙයා දැන් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන වලාව අරකට ගියාට පස්සේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලාව අසමමිතික වෙනවා. අපි කියනවා මෙයා ද්‍රවණශීලීතාවයකට ලක් වෙනවා කියලා. හරි. ඔයාල මතක තියාගන්න. ඍණ අයනේ ලොකු වෙන්න ලොකු වෙන්න ලොකු වෙන්න. array වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න. ඔන්න ඔය ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ මල්ලි ඍණ අයනේ array වැඩි වෙනකොට ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා. මතක තියාගන්න. ළමයි ද්‍රවණශීලීතාවය වැඩි වෙනවා කියන්නේ මේ විදිහට බෝලයක් විතර ඉන්න බෑන ළමයි. එයා විකෘති වෙනවනේ. ආ විකෘති වෙනවා කියන්නේ අර හොඳ ඍණ අයනයක් විතර ඉන්න බෑ දැන්. අර හොඳ බෝලයක් වගේ ඍණ අයනයක් විතර ඉන්න බෑ. විකෘති වෙනවා. විකෘති වෙනවා කියන්නේ අයනික ලක්ෂණ මොකක් වෙයිද එතකොට? දැන් මෙහිම බෝලයක් විතර ඉන්නවනම් හොඳ අයනික ලක්ෂණ තියෙනවා කියන එකනේ. හැබැයි විකෘති වුණාම අයනික ලක්ෂණ අඩු වෙනවා. එහෙනම් මතක තියාගන්න. මෙන්න මේ ඍණ අයනය ලොකු වෙන්න ඍණ අයනයේ ද්‍රවණශීලීතාවය වැඩි වෙන නිසා ඒ කියන්නේ විකෘති වෙන නිසා ඒ සංයෝගයේ අයනික ලක්ෂණ අඩු වෙනවා අර පැත්තට අයනික ලක්ෂණ අඩු වෙනවා අයනික ලක්ෂණ අඩු වෙනවා එහෙනම් ඔයාලා මෙතනදී ද්‍රවණශීලීතාවය කියන එක දැනගෙන ඉන්න ඕනේ මම නිකන් මතක් කරේ ද්‍රවණශීලීතාව කියන්නේ මොකද්ද ළමයි අර ධන අයනයේ ඉලෙක්ට්‍රෝන බලාව අදින නිසා මේ ඍණ අයනයේ ඉලෙක්ට්‍රෝන බලාව විකෘති වෙනවා ඔන්න විකෘති වීම තමයි ද්‍රවණශීලීතාවය කියන්නේ. ඒතර ලොකු වෙන්න විකෘති වීමේ හැකියාව වැඩි. ද්‍රවණශීලීතාවය වැඩි. එතකොට අයනික ලක්ෂණ අඩු වෙනවා. නරපැත්තට අයනික ලක්ෂණ අඩු වුණා. මෙයාට වඩා මෙයාගේ අයනික ලක්ෂණ අඩුයි. ඊට වඩා සෝඩියම් ක්‍රෝමයිඩ්ගේ, ඊට වඩා සෝඩියම් අයඩයිඩ්ගේ අයනික ලක්ෂණ අඩු වෙනවා. කාරණා පැහැදිලිද? හොඳයි. ළමයි මේ ඔය අයනික ලක්ෂණ සඳහා
ධනායනය ඍණායනය දෙකම බලපානවාද යම් සංයෝගයේ කයිනික ලක්ෂණ සඳහා ධනායනයක් බලපානවා ඍණායනයක් බලපානවා දෙකම බලපානවා මෙයලගේ ආරෝපණයක් බලපානවා ආරෝපණයක් බලපානවා අරයක් බලපානවා ඔය දෙකම බලපානවා ධනායනයේ ආරෝපණය අරයක් බලපානවා ඍණායනයේ ආරෝපණ අරයක් බලපානවා මතක තියාගන්න හොඳේ ඒක මම නිකමට දීලා යන්නම් මෙතන මේ ප්‍රශ්නට අදාළ වෙන නිසා මතක තියාගන්න මෙන්න මේක පොඩ්ඩක් කඩපාඩම් කරගන්නකෝ අයනික ලක්ෂණ වැඩි වෙන්න නම් අයනික ලක්ෂණ වැඩි වෙන්න නම් දැන් මෙතන උනේ අයනික ලක්ෂණ අඩු වුණා නේද මොකද මං කියන්නේ මේක අයනික ලක්ෂණ වැඩි වෙන්න නම් මෙන්න මේවා වෙන්න ඕනි ළමයි ධන අයනේ ආරෝපණය අඩු වෙන්න ඕනි හැබැයි අරය වැඩි වෙන්න ඕනි ධන අයනේ මොකද වෙන්න ඕන ආරෝපණය අඩු වෙන්න ඕනි අරය වැඩි වෙන්න ඕනි ඍණ අයනේ ආරෝපණයත් අඩු වෙන්න ඕනි අරය අඩු වෙන්න ඕනි අයනික ලක්ෂණ වැඩි වීමට මේ ටික වෙන්න ඕනි මින් මෙයා විතරයි නේද වැඩි වෙන්න ඕන අනිත් හැමෝම අඩු වෙන්නයි ඕන එන මතක තියාගන්න ළමයි අයනික ලක්ෂණ වැඩි වෙන්න නම් මේ තුන්ව නම් අඩු වෙන්න ඕනි ධන අයනේ අරය විතර වැඩි වෙන්න ඕන හරි දැන් මෙතන ආයෙත් බලුවොත් මේ පැත්තට අයනික ලක්ෂණ අඩු වුණානේ අඩු වුණා අර පැත්තට මොකද වෙන්නේ අයනික ලක්ෂණ වැඩි වෙනවා අර පැත්තට අයනික ලක්ෂණ වැඩි වෙනවා ඇයි ඍණායනේ අරය අඩු වෙනවා ඍණායනේ අරය අඩු වෙනවා නම් අයනික ලක්ෂණ වැඩි වෙනවා අර පැත්ත මේ ඍණායනේ අරය අඩු වෙනවා කියන්නේ අයනික ලක්ෂණ වැඩි වෙනවා අන්න අර පැත්තට ඍණායනේ අරය අඩු වෙනවා ඒ නිසා අර පැත්තට අයනික ලක්ෂණ වැඩි වෙනවා කාරණා පැහැදිලිද හරි එහෙනම් අපි ඔය වගේ තවත් ප්‍රශ්නයක් අරගෙන තවත් දවසක මොනවා ගේමු හැමෝටම ආයුබෝවන්